අද ආරම්භය ආත අපේ කවියෙන්. ක්ලබ් වසන්තගේ මරණෙන් පසුව අනේ පාතාලෙන් පෝස්ටරුත් ගසනු පෙනේ. ඒ විස්තරය ගැටුනට පසු දෙනත කොනේ ආතා මේ ලෙසට අදහස ගෙනා වනේ. පෝස්ටර් ගසා මැර බල පෙන්වන්න කිසි ලෙසකින්වත් හොඳ නැත ඉඩ දෙන්න. පොලිස් ප්‍රතිතුමනි යුක්තිය ගෙන ඉන්න පටස් ගාලා මේ ප්‍රශ්නය විසඳන්න. පොලිස් ප්‍රතිතුමනි යුක්තිය ගෙන ඉන්න පටස් ගාලා මේ ප්‍රශ්නය විසඳන්න. ඕන් ඔහොමයි ආතාපේ යුක්තිය ගැන කියන්නේ පාතාලෙට ගේන්ඩ ඕන. හැබැයි යුක්තියේ මෙහෙවුම පාතාලෙට කොයි විදිහට වැටබඳින මත මෙන්න ජයරත්න වික්‍රමසිංහ හරි අපූරුවට ඒක පෙන්නනවා මෙහෙම. පාතාලේ කියන ලොකු මකරා සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට අරවිදිහට බය කරනවා, අරවිදිහට සතුරුකම් කරනවා. අපේ පොලිසියේ මහත්තුරු අඳුරේ අතපතගාමින් යුක්තියේ මෙහෙ උමක් කරගෙන යනවා. ඉතින් හොඳට අවිඳු අඳුර දුරලා මෙන්න මේ පාතාලෙටත් වැටබඳින්න පොලිසිය. එතකොට බලංගිහාම අඳුරු වෙලා තියෙන්නේ අන්දයෝ විතරක් නෙමේනේ. හැබැයි ලංකාවේ බෙහෙත් බීලා අන්දවෙච්ච අපේ අසරණ මිනිස්සු ගොඩක් හිටියා. මේ බලන්නේ එක මතක් කරනවා ලයිසන්තෙන් මෙහෙම. රවි කුමුදේශ් මහත්තයා කියනවා බාල බෙහෙත්තලින් ඇස් අන්දුණු අයට වන්දිත් නෑලු බෙහෙත්තුත් නෑලු. කාට කියන්න දෙයිතින් කන්න ඇහෙන කෙනෙකුත් නෑනේ. අනේද කියන්නේ බෙහෙතුත් නෑ වන්දිත් නෑ. ඒක කාට කියන්නද? ඒ වහගෙන ඉන්න කන්න ඇහෙන කෙනෙකුත් අපේ රටේ නෑ කියලයි ලයිසන්තයෙන් කියන්නේ. ඒ අතරේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට යමු. මෙන්න ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන ගැන කතාවක් කරන දෙන්නේ. මෛත්‍රී දඩගෙවන්න තව අවුරුදු 6ක් ඉල්ලනවා බං. ඒ අතර තවත් දඩවදින එකක් නෑ කියලා ෂුවර් නේද සර්? ඒ තරමට මහා දෙයක් තමයි මෛත්‍රී. ඒ අතරේ තව කීයක් දඩවද්ද ගනීද දන්නේ නෑ. යමු තිලකගේ තුම්මංසල කවි පන්තියට. දේශපාලන බිමේ යහපත් ලකුණු සොයා චන්ද්‍රිකාගෙන් දැනගත් තල ගොයා කබර ගොයා. මහින්දගෙන් වෙට්ටු දැන සිට සජිත් ළඟට ගියා. අමුතුම චරිතයක් බැලුවම ඩලස් ඔයා. අමුතුම චරිතයක් තමයි බැලුවම ඩලස් ඔයා. කෝමින් කෝමාරී මහින්දගේ වෙට්ටු දැනගෙන දැන් ඩලස් ඉන්නේ සජිත් ගාව. හැබැයි සජිත් ගාවේ දැන් ඩලස් ඉන්නවා සජිත් ගාවේ හිටපු සරත් හොන්සේකට මොකද වුනේ? මෙන්න සමන් කුමාරගේ මෙම්බර් සර් ඒක පෙන්නනවා මෙහෙම. සජබේ සභාපති කියන පට්ටමත් එක්කම කොට්ටයි මෙට්ටයි ඇඳ ඇතිරිලි එළියට දාලා තියෙනවා. කාගේද? සරත් හොන්සේකගේ. අනේ ඩලස් ඇතුළට සරත් එලියට. ඕන් ඔහොමයි මෙම්බර්ස් මතක් කරන්නේ ඒක. යමු එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල කාටුනෙට. වැඩ වර්ජන 150කින් රටට පාඩුව කෝටි ලක්ෂයක්ලු. ඒකනේ වර්ජනය සාර්ථකයි කියලා කියන්නේ. ඒකනේ ඔය කොයි කවුරුත් වර්ජනය සාර්ථකයි කියන්නේ. මේ බලන්නකෝ වර්ජන 150ක පාඩුව කෝටි ලක්ෂයයිලු. අන්තිමේදී ඔබේ වෘත්තියේ ඉල්ලීම් දිනාගත්තා. හැබැයි ඒ අතර කාලය තුළ නැතිවෙච්ච ආදායම, ඒ අතර කාලය තුළ නැතිවෙච්ච අපේ රටේ ලැබෙන්න තිබුණු ලාභය. ඒ අතර යමු පංකජ රුවින්දගේ සරදම් කාටූනෙට. දුම්රිය වර්ජනය මගේ කාලේ එකමහා අවසාන වර්ජනය කියලා බන්දුල කියනවා. ඔව් ඉතින් ඡන්දෙට තව පෝය කීයද? අනේ බන්දුල මොනව නැතත් ඇත්තම කියලා තියෙනවා. එකමයි අවසානයි වර්ජනේලු. ඔව් ඉතින් චන්දිර තව පෝය කීයද? ඒ අතරේ දාසහපුලාණගේ සුවාරිස් කියනවා ඔන්න ඡන්දේ ගන්න බලාගෙන සුවාරිස්ගේ පැල්පතට අලුත් මුට්ටියක් දානවලු. කවුද ඒ මුට්ටිය දාන්නේ? ආණ්ඩුව. මොකද්ද ඒ මුට්ටිය?
නව විදුලි බිල. ඉතින් ජනතාව ඔබ දැනගන්න ඔය මොන මොන මුට්ටි දැම්මත් ඔබේ ගාව තියෙන ඡන්දය හරි විදිහට පාවිච්චි කරන්න. ඒ අතරේ අද ජනරාණි කාටූනෙට අපි යමු. ඒත් අර මුට්ටිය ගැනමයි කතාව. ජනාධිපතිතුමා කියනවා ලයිට් බිල 127කින් පහළ දැම්මා. රාණි උත්තරේ දෙනවා ඡන්දේ ඉවර වෙනකන් අපායේ ඉන්ටර්වෙල් නේද සර්? අනේද කියන්නේ මේ ඔක්කොම ඡන්දේ ඉවර වෙනකන් තියෙන අපායේ ඉන්ටර්වෙල් එකක් නේද සර් කියලායි අහන්නේ. ඒ අතරේ අසංගිඳුනිල්ගේ පොලිටිකල් කාටුනේ එක පැත්තකින් අපිට අපේ ඡන්ද බලාපොරොත්තුෙන්ලු ඔන්න විදුලි බිල අඩු කරේ. තව පැත්තකින් පොහොට්ටුවේ ඡන්ද ටිකයි සජබේ ඡන්ද ටිකයි බලාගන්න මෙන්න රනිල් මහත්තයා මොකද කරන්න කියලා බලන්නකෝ. වාහනෙට ගොඩ වුණා. හැබැයි වාහනේ රෝද ටික නෑ. රෝද ටික තියෙන්නේ සජබේයි, රෝද ටික තියෙන්නේ පොහොට්ටුවේ. අපි බලමු සජබේයි පොහොට්ටුවේයි රෝද හතර එකතු කරගෙන ඡන්ද පොලට යන්න රනිල් වික්‍රමසිංහට පුළුවන් වෙයිද කියලා. ඒ අතරේ මෙන්න දාසගේ කාටුනේ මේ බලන්න. මසුන් ඇල්ලීම තහනම් කියලා සජබ නැමති පොකුණ තියෙනවා. ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ කියන කොකා මාන බලනවා. අඩුම මාළු 25ක්වත් තමන්ගේ ගොඩට එකතු කරගන්න බඩ පුරව ගන්න සජබ කියන විලෙන් මාළු 25ක් අල්ලගන්න රනිල් වික්‍රමසිංහට පුළුවන් වෙයිද? අපි බලමු. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙට යමු. සජිත් අපිත් එක්ක එකතු වෙනවා නම් එජාපේ සමාජිකත්වයේ දෙනවා කියලා ජනපති රනිල් කියන්නේ. එතුමත් දැන් හොඳ ලස්සන විහිළු කතා කියනවා කියලායි කියන්නේ. ඒ අතරේ මෙන්න අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ. එජාප සමාජිකත්වයේ රනිල් වික්‍රමසිංහ සජිත්ට දික් කරද්දී කියනවා දෙන්නම් හැබැයි මට කියන්න බස් ගත්තු හැටි කියන්න. බස් ගත්තු හැටි කිව්වොත් මම දෙන්නම් එජාපේ සභාපතිකම. සජිත් ඇත්තටම කියන්න කොහොමද ඔය බස් ටික ගත්තේ? පාසල් වලට දෙන්න පුළුවන් ඔය බස් ටික හම්බුනේ කොහොමද කියලා අපිට කියන්න. ඒ අතරේ MD වීරරත්නගේ කාටුනේයි මේ. රනිල් වික්‍රමසිංහ කියනවා රට බේරගන්න මට උදව් කළොත් ඉජාප සමාජිකත්වයේ සජිත්ට යලි දෙනවා. එතකොට ජනතාව අහනවා ඉතින් සර් රට බේරගත්ත කිව්වා කියලා නේද හිටියේ? දැන් ඔබතුමා කිම කිව්වා නේද මම රට බේරගත්තා කියලා? ඒ එහෙම කියපු ඔබතුමාම ආයේ කොහොමද කියන්නේ රට බේරගන්න නම් සජිත්ගේ සහයෝනි කියලා? ඒ කියන්නේ ඇත්තනම රට තාම බේරගත්තේ නැද්ද? අපි බලාපොරොත්තුෙන් ඉන්නවා රට බේර ගනී කියලා. යමු විදුරා බේනායකගේ දවසේ පද හතරට මෙලෙසයි. ඡන්දය කල් දමන්නට නඩු පිට නඩුය. එන්නේ වැහි කෝඩ මල් වරුසා අඩුය. පෙන්වන සිනා යට සැඟවුණු මල පුඩුය. දැන් කොස් කොටන්නේ යුද්ධෙට නැති කඩුය. දැන් කොස් කොටන්නේ යුද්ධෙට නැති කඩුලු. එක එක එනවා යෝජනා එනවා පනත් එනවා එනවා ජනාධිපතිවරණය කල් දාන්න. හැබැයි දැන් ඒව ඔක්කොම යුද්ධෙට නැති කඩුලු. ඉතින් ඒ වගේ කොස් කොටන්නද කියලායි අහන්නේ. අපි අද දවසේ කාටුන් විශේෂාංගය අවසන් කරමු අනුරාධගේ ඕකයි තත්ත්‍ය කවියෙන්. කල් දා ගන්න හිතුවට ජනපතිවරණේ ඒකට ඉඩක් දුන්නේ නෑ අධිකරණේ. වැදුනා දඩයකුත් වැඩ ඔක්කම චොරණේ. රෙදි ගැලවුනා මෙනි උන වටුනත් කොරණේ. කලින් කොර වුණා ලේනව මේ පාර කොර වුණා උන වටුනේ.